අපි පුතේ මහගම සීකරයන්ගේ දෑතේ කරගැට සිඹ සනසන්නටගෙන පද්දේ රසවින්දනය කරමු අද මේක කීපයකින් අහලා නැති නිසා අපිට ප්‍රශ්නයක් අහන්න තියෙන ඉඩකඩ වැඩි ඒ නිසා අපි මේක ටිකක් පැහැදිලි කරගමු මහගම සීකරයන්ගේ දෑතේ කරගැට අපි බලමු පද්දේ පන්තිය තුලින් කවිය මොනවද දේති කරගට ආවේ කවුද කොහොමද මේ පද්‍යහරා කියවෙන්නේ මේ පද්‍යයේ මේ කෙටි පද පේලි හතර තුල කියවෙන පුතේ ගොවියා වෙන එහෙනම් ගොවියා නිතරම පාවිතා කරන්නේ ඕ නිතරම හරඹ කරන්නේ ගොවි උපකරණයක උදෙන් නාගුල කැත්ත පිහිය මෙන්න මේ උපකරණත් එක්ක මේවා දෑතින් බදලා තමයි මේ තමන්ගේ කායික ශක්තිය යොදවලා තමයි මේ ගොවි බත කරන්නේ ඒ නිසා තමයි මේ ගොවියාගේ දෑති කරගට ආවේ හැබැයි කතුවරයා කියනවා පුතේ සිඹ සනසන්නට ඒ දෑති කරගට සිඹලා ඔහුගේ වෙහෙස නිවන්නට සනසන්නට ඕක ලාගොයම දලු පවන්සල් ලාගොයම ලපටි ගොයම ඒ කියන්නේ මෝරකු නැති සියුමෙලි ලපටි සිනිදු ගොයම පවන්සලයි පවන්සලන්නේ මේ ලපටි ගොයම් දලු එහෙනම් අපට කතුවරයා මොකක්ද මේ හරහා කියන්නේ ලා ගොයම පවන්සලන්නේ ගොවියාට ගොවිබත සපේන ගොවියට ගොවියගේ දුක පීඩාව වේදනාව වෙන හඳුනාගත්තු කෙනෙක් දෙක්ක කෙනෙක් ඔහුට සැලකූ කෙනෙක් නැති බව තමයි අපිට මේ යටි අර්ථය. ඔහුට කෘතවේදීත්තේ දැක්කූයේම ගොයම බව. එහෙනම් අපට මේ හරහා වියංගෙන් දෙන පණිවිඩයකුත් තියෙනවා පුතේ. ඒ තමයි ගොවියාට රටෙන් සමාජයෙන් සහයෝගයක් ලැබිලා නැහැ කියන එක. ඔහු ගැන රටියෝ සමාජයෙන් බලලා නැහැ කියන එක. ඔහුගේ පවන් සැලුවේ මේ ලපටි ගොයමමයි. මෝරපු ගොයම නෙවෙයි. ලා දළු සිනිදු පවන් සලයි. දැන් බලන්න මේ එක ඉබේ හමාපු හුලඟක් නෙවෙයි. ඉබේවිල්ලා හුලං අල්ලලා මේ ගොයන් සැලුණා නෙවෙයි. ගොයමම ගොවියට කෘතවේදීත්වය තමාගේ. මොකද තමන්ට පෝෂණය කරන තමාව පෝෂණය කරන වතුර ටික ජලය ටික සපයන තමන්ගේ ඕනෑ එපාකම් ගැන හොයන මේ ගොවියට මේ ලපටි ගොයම තමයි පවන්සල්ල තියෙන්නේ. ඕ පවන්සලයි. ඒක ප්‍රාණවාචී අර්ථයෙන් ලපටි කියන මේ ලපටි ගොයම අප්‍රාණවාචී පණ නැති මේ ගොයම් දළු පවන්සලයි. ඉබේ සැලිලා නෙමෙයි පුතේ. කවිය කියන එනා ඒ කෘතවේදීත්වය දැක්වුවේ ගොයමමයි සමාජයෙන්වත් රටියන්වත් වෙන රටින් අනි පුරවැසියෝවත් නෙවෙයි කියලා. ඊට පස්සේ කියනවා දහඩිය මුතුවට මල් වරුසායි. දහඩිය මුතුවට අන්න ගොවියගේ කායික වෙහෙස නේ කායික වෙහෙසට වටිනාකමක් දීලා තියෙනවා. ගොවියා ඒ සූර්ය තාපය නිසා ලොකු අභියෝගයකට මුහුණ දෙනවා මේ ගොවිබත කරනකොට. ඌට දැඩි අරගලයක් කරන්න සිද්ධ වෙනවා හිරු කිරණත් එක්ක. මේ නිසා ඔහුගේ ශක්තිය ඔහුට හිරුකින් ශක්තිය ලැබෙනවා වගේම ඔහුට ඒ කායික ශක්තියක් මානසික ශක්තියක් මේ ගොවිබත සපයන්න වෙහෙසන්න වෙනවා යොදවන්න වෙනවා. ඉතින් කතුවරයා කියනවා මේ නිසා ඒ හිරු කිරණවල තද බලක් දරුණු භාවයක් ඔහු වෙහෙසන කායික මහන්සිය වෙහෙසක් දෙකම එකතු වුණාම ඔහුගෙන් පිට වෙනවා විශාල ශක්ති ප්‍රමාණයක්. ඒවා දහදිය දහ කියන්නේ වෙහෙස
දිය කියන්නේ ගල දියර වතුර ඒ වෙහෙස නිසා ගලන්නා වූ ජලය කියන ශරීරයෙන් වැగిරෙනවා කතුවරයා ඒවා කියලා තියෙනවා දහ දිය මුතු ඇට මුතු කියන්නේ වටිනා සම්පතක් පුතේ එතකොට වටිනාකමක් දුන්නනේ ගොවිය හෙළන දහ දිය වලට ගොවියගේ ශක්තියෙන් මුදා හරින මේ දිය ධාරාවන්ට වටිනාකමක් දීලා තියෙනවා මුතු ඇට දහ දිය මුතු ඇට මුතු ඇට වන් දහදියේ මල් වරුසා වෙලා මලේක පුතාල අහලා තියෙනවා වැහි වර්ග අනෝරා වෙසි මොර සූරණ වෙසි නේ නාකපනා වෙයි මල් වරුසා දැන් මොර සූරණ වෙස්සක් ධාරාණි පාති වෙස්සක් වෙස්සාම ලාගොයමකට ගොයම සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා පුතේ හැබැයි මල් වරුසාවක් වෙස්සාම ලාගොයමට පෝෂණය ලැබෙනවා ගොයම හොඳට ශක්තිමත් වෙනවා බලන්න ගවියා මා භාවිතා කරපු වචන ඔහුගේ භාෂා භාවිතයේ තියෙන නිපුණත්වය දැන් මල් වරුසාවක් වෙලා ඒ දහදිය මල් වරුසාවක් වෙලාලු ගොයමට වැටෙන්නේ ඒ තුලින් ගොයම ශක්තිය ලැබෙනවා ලැබලා කොහොමද ගොවියා හෙළන මුතු ඇටවන් දහදිය මල් වරුසාවක් වෙලා ගොයමට වැටිලා ගොයමට හානි වෙන්නේ නැහැ ඇයිව වැටෙන්නේ මල් වරුසාවක් වෙලා ගොයමට වැටිලා ඒ ශක්තියම නැවත ගොවියට ලබා දෙනවලු කොයි විදියටද කරල් බරින් පීදී වැගිරි කරල් බර වෙලා ගොයම මෝරලා කරල් බර වෙලා වැගිරිනවා වැගිරි නිකන් කරල් බර වෙලා නෙවෙයි පුතේ ඈතින් ඈතින් කරල් පිහිවිලා නෙවෙයි බාන කරල් බරින් පීදී වැගිරි කරල් බර වෙලා බිමට නැමිලා වැගිරෙනවා බිම ඇදිගෙන වගේ එවා ඒ තරම් කරල් බරයි බිම නැමිලා බිම ඇදී ඇදී තියෙනවා ගොවියට කෘතවේදීත්වය ගොයම දැක්කුවා ඔහුගේ ශක්තිය වෙහෙස දියාරු කරලා ඉරපු ශක්තිය දහඩිය විදිහට මුතු ඇට වගේ වටිනාකමක් දුන්නයිවට දියාරු කළපු කායිකම ශක්තිය මානසික ශක්තිය නැවත ඔහුට සරුවස්සන්නක් විදිහට ප්‍රතිඵල ලබා දුන්නාලු කවිය කියන බොහොම අපූරු කවියක් ගොවියට මේ කෘතගුණ සැලකුවේ එනම් ගොයම බව කවියා කියන ඊළඟට කියනවා අඩසඳ මෝරන මෙදියම් මහසින් බිලිඳු හදට කිල් දියර ගල ඊළඟට කවියා ඊළඟ පේජ හතරෙන් තවත් පැත්තකට මේ ඇරයි යනවා කවියා කියනවා අඩසඳ මෝරන මෙදියම් මහසින් මැදියම රාත්‍රියේ හඳ ටිකෙන් ටික අඩසඳ ටිකෙන් ටික අඩසඳ මෝරන මෝරන ඇවිල්ලා පුන්සඳක් වෙනවා ඊට පස්සේ කියනවා මේකෙන් එනවලු බිලිඳු හදට කිරි දියර ගල කිරි දියර කිරි වතුර හද දිල් බිලිඳු හදට කිරි දියර ගලනවා මේ බිලිඳු හදවත් තෙමාලනවා හඳෙන් කිරි දියර ඇවිල්ලා මැදියම රාත්‍රියේ බිලිඳු හද තෙමාලනවා තේමාලන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ ගුණධර්ම දරුවන් තුල ඇති කරන්නවලු මෙන්න මේ කිරිබියර ඇවිල්ලා ඊළඟට කියන හිත ඉදිවන නව ලෝකේ දැක දැක මෙන්න මෙහෙම මේ හදවත තෙම නැදලා වෙන කිරිබියර ගලාගෙන ඇවිල්ලා හිත ඉදිවන නව ලෝකේ දැක දැක වැඩි ඈතක නැහැ කතුවරයා කියනවා හෙටේ දිවෙන මේ ළඟම හෙට කියන එකෙන් අර්ථවත් කරන්නේ ගොඩාක් ඈතක නෙවෙයි හෙටේ දිවෙන කියන එකෙන් අර්ථවත් ගන්න මේ ළඟ 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 දින නෑතක දින උදාවන නව ලෝකයේ ආර්ථික ඇති ශක්තිමත් සවිමත් මේ සෞභාග්‍යමත් නව ලෝකයේ දීනෙන් දකිනවලු පුතා දීනෙන් දෙක දෙක කුංචි පුතා දීනෙන් හිනේ චූටි ළමයි කුඩා කාලේදී රෑ නින්දේ හීන දකිනවා එයා හයියෙන් hina වෙනවා නිතරම hina වෙනවා හීන දැකලා hina වෙන්නේ අනාගත ලෝකේ ලස්සන වෙනවා දකිනකොට හැබැයි අඬන්නේ බිය හිතෙන දේවල් දකිනකොට ළමයි අඬනවා සමහර නින්දෙන් අඬනවා ඒ අඬන්නේ භයානක දේවල් හැබැයි මේ දකින හීන කියන්නේ අපේ ප්‍රාර්ථනා තමයි අපි හීන හැටියට දකින්නේ පුතේ ඒ නිසා මේ ළමයි චූටි පුංචි පුතුන් කතුවරයා මේ පුංචි පුතුන් කියලා එකෙක් නෙමෙයි අර්ථ ගන්නවා මුළු සමස්ත ලෝකේම දරු කැල මේ පුංචි පුතුන් කියන එක වචනෙන් අමතර
කියන්නේ ආයෝජනා කරන්න පුතේ සමස්ත ලෝකයේම දරු කැලට. එතකොට මේ දරුවෝ රජුටි කාලේ හීනය දැක දැක හිනා වෙන. ඒ හිනා වෙන්නේ යහපත් ප්‍රාර්ථනා දැකලා. එහෙනම් කතුවරයා කියනවා මේ දකින්නේ මොනවද? මේ මෑතකදී ළඟකදී වැඩි ඈතක නෙවෙයි උදාවන්නා උන්නාව ලෝකය ප්‍රාර්ථනා කරන්නා වූ යහපත් ලෝකය දැකලා කුංචි පුතා මේ හීනේ හින හිනවා කියලා කතුවරයා කියනවා. ඊළඟට කියනවා තව ඒ හරහා අපිට ව්‍යංගයක් තියෙනවා. මේ නව ලෝකයේ ඉදි කරන්නේ අපේ මේ වැඩිහිටි පරම්පරා. මේ කවියත් ඒ පරම්පරාවෙම කෙනෙක්. කවියා වෙහෙසෙනවා මේ පරම්පරාවත් එක්ක මේ දරුවන්ගේ ප්‍රාර්ථනා ලෝකේ ගොඩනගන්න ගොඩක් වෙහෙසෙනවා. එහෙනම් මේ දෙමාපියෝ මේ දරුවන්ගේ ලෝකේ තනන්න වෙහෙසෙනවා. ඒ වෙහෙසෙන එක දරුවට ඉදිවෙන්නේ ඉස්සරලා ඕ හදන්නා ඕ ලෝකේ දරුවට හීනෙන් පේනවා. ඒක දෙක දෙක අපේ වැඩිහිටි පරම්පරා අපි වෙනුවෙන් හදන්නා ඕ මේ ලෝකය දෙක දෙක මේ දරුවෝ හීනෙන් හිනා වෙනවා කියලා කතුවරයා කියන්නේ. ඊළඟට කියනවා කතුවරයා පද්‍ය තුරට ඊළඟ පද 4 තුනේ අපේ අතීත සෞභාග්‍ය ගෙනල්ලා තියෙනවා. දහසක් වැව්වෙනි යෝධ මිනිස් කැල යනි ඉපදී ඇත මෞදයනි. මේ මාතෘ භූමියේ පුන්වන්ත භූමියේ මේ හිටපු දහසක් වැව් බැන්ද අතීතයේ අපේට තියෙන ලොකු ප්‍රෞඪ ශ්‍රේෂ්ඨ ඉතිහාසය අපේ රට පුරා විශාල වැව් බැන්ද පොකුණු බැන්ද කුඩා වැව් බැන්ද ලොකු වැව් වලට සාපේක්ෂව කුඩා වැව් ඉදුණා. මේවා කළේ මිනිස්සුමද? මේ මිනිස්සු කොහෙන්ද? මේ මිනිස්සුන්ගේ මේ ශක්තිය නාවේ කොහමද? සැබෑම යෝධයෝ මිනිස්සු නෙවෙයි ඇත්තටම සැබෑම යෝධ කැලක් විදිහට මේ මිනිස් කැල මේ තරම් මේ විශාල වටිනා මේ ධනයක් රැස් කළා. ජල ධන ජලය නැමැති ධනය රැස් කරපු තබාපු ගබඩා කාමර විදිහට භාණ්ඩාගාර අටු ගුටු විදිහට මේ වැව් පොකුණු ඉදි කළා. කතුවරයා කියනවා ඒ අන්නේ යෝධයෝ ඒ මිනිස්සු නැවත මේ මෞදිවෙන් බිහි වෙලා ඉන්නවා. ඒ මිනිස්සු දැන් නැවත උත්සාහ දරනවා මේ අනාගත පරපුරේ මේ ප්‍රාර්ථනා ලෝකයේ ගොඩනගන්න. මේ කතුවරයාද ඒ යෝධ මිනිස් කෙල එක්ක එකතු වෙලා ඉන්න එක් අය එක්තරා යෝධේ කියලා කතුවරයා කියනවා. තමාද ඒ යෝධ මිනිසෙක් බව මේ හරහා ව්‍යංගයෙන් කතුවරයා පවසන. ඒ විතරක් නෙවෙයි කතුවරයා කියනවා සත්‍රුව නින්නව නිදහන් මතුවේ පුතු ගෙසිනාවෙනි ඔප වැටුනේ. පුතා සත්‍රුව නින් කියන්නේ මෙතන මේ රත්තරන් වර්ග හතක් නෙවෙයි. සත්‍රුව නින්නව නිදහන් නව අර මේ ආලක මන්දාවේ දන කුවේරයාට තිබුණලු නිදහන වර්ග 9ක්. අන්න ඒක ඒ ඉතිහාස කතා පොතේ ඉන්න නව නිදාන් කියන නව වර්ග 9කට අයිති නිදාන වස්තු 9ක්. මේ නිදාන වස්තු 9න් කොච්චර සම්පත් වස්තුන් ගත්තත් විනාශ වෙන්නේ නැහැ. නැවත නැවත එතන ඒ අඩු සම්පූර්ණ වෙනවා. ඉතින් කතුවරයා කියනවා අන්න ඒ වගේ නව නිදාන් මතුවෙලා තට්ටු ගණන් සත්රුවනි වර්ග වලින් සත්රුවනි කියන්නේ නෙරුවන් නාකර වලි වර්ග 7කින් නව නිදාන මතුවේ. මේ නව ආකාර වූ නිදානයක් මතුවේලා පුතුගෙසිනාවෙනි ඔක වෙන්නේ. මේ කියන්නේ නව අනාගත ප්‍රාර්ථනා කරන ලෝකයේ ආර්ථිකමය ශක්තිමත් භාවය දරුවන්ට සතුටින් ජීවත් වෙන්න ශක්තිමත් ආර්ථිකයක් සැනසෙනවා කියන එක ව්‍යංගයෙන් තමයි මේ සත්‍රුවනින් නව නිදාන මතුවේ කියන එක. අනාගත ලෝකය මේ විදිහට සම්පත් වලින් වටිනා සම්පත් වලින් දරුවන්ට පෝෂිත ආර්ථිකයකින් සවිමත් ආර්ථිකයකින් ගොඩනැගෙනවාය කියන සංකල්පය තමයි කතුවරයා මේ හරහා දෙන්නේ. ඒවා පුතුගේ සිනාවෙනි ඔප වෙන්නේ මේ දරුවන් ඒවා දිහා බලලා ඒවා දැකලා හීනෙන් චුටි දරුවෝ හිනාන ඒවා තව තවත් ඔප වැටෙනවා මේගොල්ලන්ගේ හීනෙන් කියන්නේ. මේගොල්ලෝ තව තවත් මේ රටේ ආර්ථිකය
තවදුරටත් ඒ ගොඩනැගෙන්නා වූ ආර්ථිකය ශක්තිමත් කරන පිරිසක් අනිවාර්යම වෙනවාය කියන කාරණය කතුවරයා මේකෙදී අවධාරණය කරනවා පිටි. ඊළඟට කියනවා බෑසේ කඳුලැලි පිසදා බලනෙමි හෙට හිරු එළියට වඩින දිනේ. කතුවරයා කියනවා බෑසේ කඳුලැලි පිසදා බලනෙමි. බලනෙමි කවුද? මම කියන්නේ කතකයා, කතුවරයා. කතුවරයාට කඳුළු වෙනවා, ඇස්සලට දුකයි. ඇයි? ඔහුගේ ලෝකය ගැන, ඔහු ගත කරපු අතීතය ගැන ඔහුට දුකයි. ඔහු පැවෙනවා ගැන, ඔහුගේ සමාජය ගැන, ඔහු ජීවත් වෙච්ච වකවානුව ගැන, ඔහුගේ අතීතය ගැන, ඔහු ඒ ගැන ඔහුගේ සමාජ අතීතය ගැන ඔහු දුක් වෙනවා. එසා හැබැයි ඔහුට ඒ ප්‍රාර්ථී මේ අනාගත ප්‍රාර්ථනා ලෝකය ඔහුට උදා නොවුණයි කියලා ඔහු වැඩිහිටියෙක් ඇටියට කම්පා වෙන්නේ නැහැ. ඔහුට උරුම නොවුණු, ඔහුට උරුම වෙච්ච නැති ඒ යහපත් ලෝකය මතු පරපුරට දෙන්න ඕනි කියලා කතුවරයා හිතනවා. හිතලා ඔහු දැසේ කඳුලැලි පිසදාගෙන බලනවා. බලනෙමි යලි හෙට හිරු එළියට වඩින දිනේ. හෙට කියන්නේ මෑතක නුදුරු දවසක ළඟදීම. හෙට කියන එකෙන් අදහස් කරන්නේ එළියට වඩින දිනේ. හිරු එළියට, හිරු කියන එකෙන් වියංගෙන් කියන්නේ ප්‍රාර්ථනා ලෝකේ, නව ලෝකය. හිරු කියන්නේ එතකොට එළියට වඩින දින. වඩින දිනේ බලන්න කතුවරයා භාෂාව යෙදෙනේ වඩින දිනේ. ගෞරවාන්විත පූර්වක ওই වචනේ යොදලා තියෙන්නේ පියවරෙන් පියවර ළඟා වෙන බව කවියකින් කියවනවා. ඒ නව ලෝකය පියවරෙන් පියවර ළඟා වෙන බවයි කියන්නේ. ණය නැති, බිය නැති නිවහල් යුගයක අපේ දරුවෝ පළපුරට ණයතොර, ණයබරින් නිදහස්, බය නැතිව නිර්භයව ජීවත් වෙන්න පුළුවන් නිවහල්. යටහත් නැති නිවහල් කියන්නේ කාටවත් යටහත් නැති නිදහස්. ස්වාධීන යුගයක පුංචි පුතා රජ කරනු පෙනේ. කතුරයා කියන අය දෙකක් නැහැ. පුංචි පුතාට ජීවත් වෙන්න පුළුවන් කියලා සැක කරන්නේ, රජ කරනවා. රජ කරනවා කියන වචනේ හරහා කතුවරයා පුතේ දෙන්නේ අනිවාර්යයෙන්ම දෙකක් නැහැ. ඒකාන්තයෙන්ම ඒ නව ප්‍රාර්ථනා ලෝකේ මොවුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියන එකයි ඒ රජ කරනු පෙනේ කියන එකෙන් කියන්නේ. ඊළඟට කියනවා මාගත විහිසට ආදර ඉන්දිය උල්පත සාදන පුංචි පුතුනි. මට වෙහෙසයි. මොකටද වෙහෙස කතුවරයාට? ඇයි කතුවරයාට වෙහෙස? මේ ප්‍රාර්ථනා ලෝකේ ගොඩනගන්න වෙරදරන වැඩිහිටියන්ගෙන් එකනෙක් තමයි රචකයා, ලේඛකයා මහගම සේකර. ඔහුත් ඒ වැඩවලට පරිපූර්ණ නියෝජනය කරන කෙනෙක්. කතුවරයා කියනවා මටත් වෙහෙසයි, මගේ කයට මනසට වෙහෙසයි. මේ ලෝකේ ගොඩනගන්න මමත්, එතන ඉන්න ගොඩනගන්න මමත් වෙහෙස වෙනවා. හැබැයි ඒ වෙහෙස මට වෙහෙසක් විදිහට දැනෙන්නේ නෑ පුතේ. පුතේ කියන්නේ ලෝකයටම සමස්ත ලෝකේම දරු කැලට. ඇයි එහෙම දැනෙන්නේ නැත්තේ? ඒ වෙහෙස දැනෙන්නේ නැත්තේ ආදරයෙන් දිය උල්පත සාදන පුංචි පුතුන්. මේ දරු කැල තුල තියෙන ආදරය, දිය උල්පත වැනි ආදරේ ලෙන්ගතුකම බැඳීම නිසා, දරුවන්ට තියෙන ආදරේ නිසා මේ ලෝකේ හදන්නේ මේ මගේ දරුවන්ට, මේ මගේ ලෝකේ දරුවන්ට ගෙන ආකල්පේ නිසා. කතුවරයාට ඒක වෙහෙසක් දැනේ. දිල් දිය උල්පතක් බඳු ආදරයක්. ගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත සාදන පුංචි පුතු. ආදරේ නැති දිය උල්පත දෝර ගලනවලු කතුවරයාට. අන්නේ ඒකේ ඒ වෙහෙස නිවනවලු කතුවරයාගේ. ආදරේ නැමැති දිය උල්පත සදන්නේ පුංචි පුතා. ඒ කියන්නේ පුතු ගැන හිත, පුතුන් ගැන, මේ ලෝක සමස්ත දරු පරපුර ගැන හිතන කතුවරයා සමස්ත දරු පරපුරටම වැඩිහිටියෙක් හැටියට ආදරේ එහෙම හිතලා තමයි මේ ලෝකේ හදන්න උත්සාහ කරන්නේ. එතකොට එහෙම උත්සාහ කරනකොට කතුවරයාට වෙහෙසයිලු. හැබැයි ඒක වෙහෙසක් විදිහට දැනෙන්නේ නැහැ ලොකුතේ. මොකද මේ දිය උල්පත, ආදරේ නැමැති දිය උල්පත නිසා ඒ කතුවරයාගේ වෙහෙස නිවෙනවලු කියලා කියනවා. ඊළඟට බලන්න ඒගත වෙහෙසම සතුටක් වෙයි මට. ඒ ගතට දැනෙන, මනසට දැනෙන ඒ වෙහෙසම සතුටක් ලෝ. ඔබ සිහි වෙන විට පුංචි පුතුන්, දරුවනේ නුඹලාව සිහි වෙනකොට, ඒ කියන්නේ නුඹලයි අපි මහන්සි වෙලා හදන්නා වූ ලෝකේ රජ කරනකොට මගේ වෙහෙස මට දැනෙන්නේ නැහැ.
මට සතුටක් ඒ වෙහෙස නැවත සතුටක් බවට පරිවර්තනය වෙනවාය කියලා කතුවරයා කියනවා. ඊළඟට බලන්න 2500 වසරක් තිස්සේ මා දුටු සිහිනේ පුංචි පුතුන් කතුවරයි පදේ පේලි දෙකින් කියන කාලෙම අපිට බොහොම ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා. කතුවරේ ඉතිහාසය ගේනවා, මතක් කරනවා, ලේඛනගත යුගයක් ගැන කියනවා. ඒ කියන්නේ 2500 වසරක ඉතිහාසයක් ගැන කියනවා. අගයුගේ ආරම්භයේ ඉඳලම මේ දක්වාම කතුවරේ කියන්නේ එහෙනම් මේ 2500 වසරක ඉතිහාසයට ගියපුවාම ඒ යුගයේ ආරම්භයේ ඉඳන් මේ දක්වාම තිස්සේ යුගයේ ආරම්භයේ ඉඳන්ම මේ දක්වාම කියන එක කියනවා. වසරක් තිස්සේ මා දුටු සිහිනේ පුංචි පුතුන් පුංචි දරුවනේ මං හීනයක් දැක්කා. මොකක්ද ඒ හීනේ? ඔබ හට ලෝකය ඉදි කර දී මිස මේ බලාපොරොත්තුවම අපි වැඩිහිටියෝ හැටියට ප්‍රාර්ථනා කර මේ ප්‍රාර්ථනීය ලෝකය බලාපොරොත්තු වෙනා වූ යහපත් ලෝකය ඉදි කර දී මිස ඉදි කරලා දෙන්නේ දීලා මිසක් යා නොහැකිය මට පුංචි පුතුන්. මේ ලෝයෙන් සමුගන්න බෑ, පරලොව ජීවිතයක් ගැන හිතන්න බෑ. ඒ නිසා ඒ ලෝකය සකසලා දීලා තමයි වැඩිහිටි පරපුරේ කාර්යභාර ඉෂ්ට කරලා දීලා තමයි මේ ලෝකෙන් සමුගන්නේ, මේ ආත්මෙන් මේ ජීවිතෙන් මිදෙන්නේ කියලා කතුවරයා කියන. එහෙනම් අපෝරෝ කාව්‍ය සංකල්පනාවක් අපේ සමාජගත කරපු කවියා මහගමසේකර කවියා ලොකු වෑයමක් අරගෙන තියෙනවා මේ පණිවිඩය මේ ධර්මතාවේ අපිට කියා දෙන්න.